අපේ රටේ ගුරු විද්‍යාල වලින් අධ්‍යාපනය ලැබලා පුහුණු අවසන් කරලා ගුරුවරු හැටියටම බඳවා ගැනීම සඳහා රජයත් එක්ක ගිවිසුම් ගත වෙලා ඉන්න තරුණ ගුරු විද්‍යාල වලින් එළියට ආපු අපේක්ෂක අපේක්ෂිකාවන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු 5000කට ආසන්න පිරිසක් මාස 6කට වැඩි කාලයක් දැන් ගෙදර ඉන්නවා අඩුම ගානේ පත්වීම දෙන්න මේ ආණ්ඩුව කටයුතු කරලා නැහැ 2015 ඒ ලෙවල් විභාගෙ ලිව්වා 2018 ගුරු විද්‍යාල වලට බඳව ගත්තා 2020 අගෝස්තු වෙනකොට මේ අය ගුරු විද්‍යාල වල විද්‍යාලයේ පුහුණු අවසන් කරලා සීමාවාසික පත්වීම් සඳහා පාසල් වලට බඳවුවා 2021 අගෝස්තු මාසේ වෙනකොට මේ අයගේ පුහුණු ඉවර කරා මේ වෙනකොට මාස 6කට වැඩි කාලයක් මේ අය ගෙවල් වල ඉන්නවා ගුරුවරු ලෙස බඳවා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන්න මේ ආණ්ඩුව කටයුතු කරලා නැහැ. අපේ රටේ ගුරුවරු 50000කට වැඩි පුරප්පාඩු තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගුරු පුරප්පාඩු 4000කට වඩා වැඩි. මුළු රටේම ගුරුවරු 50000කට වඩා පුරප්පාඩු තියෙනවා. මේ මෙතන ඉන්නේ 4780යි. 5000කට අඩුයි. මේ අය ගුරුවරු ලෙසම පුහුණු කරලා තියෙන්නේ. ගුරුවරු ලෙසම පුහුණු වීම සඳහා රජයේ මැදිහත් වෙලා තියෙන මේ ගුරු අධ්‍යාපන ආයතනවල, ගුරු විද්‍යාලවල. ඒතර දැන් කරන්න ඕනේ කඩිනමින් මේ අයව බඳවා ගැනීම කරලා මේ අය මේ ගුරුවරු උරප්පාඩු තියෙන ස්ථානවලට යොදවලා ඒ දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය ගුරුවරු ලබා දෙන එක. මේ ආණ්ඩුව අයවැය ඉදිරිපත් කරද්දී කිව්වා 2022 රජයේ සේවයට බඳවා ගැනීම කරන්නේ නැහැ කියලා. ඒ නිසා අපි අහනවා මොලහතේ මුදල් ඇමතිගේ තවත් එක් සැලැස්මක්ද, උපාය මාර්ගයක්ද, උප්පරවැට්ටියක්ද මේ ගුරු විද්‍යාලවලින් එළියට ඇවිල්ලා ඉන්න දරුවෝ මේ 4800කට ආසන්න ටික ගුරුවරු ලෙස බඳව ගත්තා නම් අපේ තවත් පාසල්වල ගුරුවරු පුරප්පාඩු තියෙන දරුවෝ ඉගෙන ගන්න. හැබැයි ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව මුදල් නැති නිසා ආණ්ඩුව ගත්ත තීරණය කැබිනට් මණ්ඩලයේ තීරණය නිසා අද වෙනකොට මේ අය පීඩාවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ අය පුහුණුව ලැබුවම ගුරුවරු හැටියට එන්න. සැ දැන් ඉතාලම කඩිනමින් මේ ගුරු විද්‍යාලවල පීඨාධිපතිවරු ළඟ විස්තර තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශ විස්තර තියෙනවා දැන් කරන්න ඕනේ කඩිනමින් මේ අයව ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අවශ්‍ය කරන කටයුතු කරන්න ඕනේ ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරලා කියනවා තව වැඩි කල් දෙන්න විදිහක් නැහැ දැන් මාස 6ක් ගෙවල් වල මේ අය 50000ක් පුරප්පාඩු තියෙන තැන ඉන්නේ 5000 එළියේ ඉන්නේ දැන් මේ අවුරුද්ද කට්ටියත් එළියට එනවා ලබන මාස 2-3ක් යනකොට ඒ ආවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ අය ගුරුවරු ලෙසම බඳවා ගැනීමට ගිවිසුම් ගත වෙලා තියෙන අය ඒ නිසා මේ ගුරු විද්‍යාලවලින් එළියට ආපු 5000කට ආසන්න අයට කඩිනමින් රැකියා ලබා දෙන්න කටයුතු කරන්නේ නැත්නම් අපි එනවා ඉසුරුපාය ළඟට මේ අයත් එක්ක මේ ගනුදෙනුව බේර ගන්න ඒ නිසා අපි ඔය ඉසුරුපාය ළඟට ගෙන්නන්න නැතුව මේ රටේ ඉන්න ගුරු විද්‍යාලවලින් එළියට ආපු මේ පුහුණු අවසන් කරලා ඉන්න 5000කට ආසන්න වෙන මේ අය තවදුරටත් රස්ති ආදු කරන්නේ නැතුව වහාම මේ අයගේ රැකියාව තහවුරු කරන්න මාර්තු මාසේ අවසන් වෙනකොට මේ අය රැකියා කරන තැන් වලට යොදවන්න බැරි වුණොත් එහෙම අපි කියනවා ආපහු ඉස්කෝල පටන් ගන්න මේයි නිසා නැත්නම් අප්‍රේල් 18 නිසා ඒකෙන් පස්සේ ආපහු සලකා බලන්නම් කියන ආපහු දෙන්නම් කාසි වලට අර බොරු පොරොන්දු වලට මේක ආපහු ගොනු කරන්න එපා එහෙම කරන්න ගියොත් එහෙම අපිට මේ ගනුදෙනුව බේර ගන්න මාර්තු මාසේ අධ්‍යාපන අමාත්‍යාංශය අසලට එන්න වෙනවා ඒ නිසා අපි රටේම ඉන්න මේ ගුරු විද්‍යාල වලින් එළියට ඇවිල්ලා අවුරුදු 7ක් උසස් පෙළ කරලා ගෙවල් වල ඉන්න සමහර අය දෙවෙනි පාර තුන්වෙනි පාර උසස් පෙළ කරලා හිටපු අය ඉන්නවා මේ අවුරුදු 7-8ක් තිස්සේ උසස් පෙළ සමත් වෙලා ගුරු විද්‍යාලවලට ගිහිල්ලා පාඨමාලා අවසන් කරලා දැන් ගෙවල් වල ඉන්න අපි සියලු දෙනාට කියනවා මේ සටනත් එක්ක අපි ඉන්නවා අපිත් එක්ක එකතු වෙන්න ඒ නිසා මේ අයගේ පත්වීම් ලබා දීම වහාම කඩිනම් කරන්න මාර්තු මාසය ඇතුළත මේ වැඩේ කරන්න ආණ්ඩුව සමත් වෙන්නේ නැත්නම් අපි මේ ගනුදෙනුව බේර ගන්න අපිට ඉසුරුපාය ළඟට එන්න වෙනවා කියන කාරණේ අපි අවධාරණය කරලා